අද දින ජනාධිපති ලේකම් කාර්යාලයේ අසල පැවැත්වූ උද්ඝෝෂණයට අදාළව අත්අඩංගුවටගත් සංඛ්‍යාව 44 දක්වා වැඩි වී තිබෙනවා. මෙම අත්අඩංගුවටගත් පිරිස අතර ගුරුවරුන් 22 දෙනෙක්, ගුරුවරියන් 16 දෙනෙක් සහ තවත් ඒ සඳහා සහභාගී වූ පිටස්තර පුද්ගලයන් 6 දෙනෙක් වෙනවා. ඒ අනුව එම 44 දෙනා සම්බන්ධයෙන් මේ වන විට කොළඹ නගරයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරමින් සිටින බවටයි වාර්තා වෙන්නේ. මෙම අත්අඩංගුවටගත් පිරිස හෙට දින අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ගුරු වැටුප් විෂමතා උද්ඝෝෂණයට අදට දින 24යි. ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට වසර 20යි. පසුගිය සති තුන පුරා පැවැත් වූ සියලු සාකච්ඡා අසාර්ථක වුණා. ඊට අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවද ඇතුළත් රජයේ පාර්ශවයෙන් ගැටලුවට විසඳුම් දීමට අයවැයතෙක් ඉවසන ලෙස ඉල්ලා සිටිනවා. නමුත් ගුරු විදුහල්පති සංගම් පවසන්නේ මෙය විසඳුම් නොදී කල්මැරීමට ගන්නා පියවරක් බවයි. ඒ අනුව දිවයිනේ ප්‍රදේශ හතරකින් අද ගුරු විදුහල්පති සංගම් රථ පෙළපාලි වලින් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියා. වැලිසරින්, කඩවතින්, කොට්ටාවෙන් සහ මොරටුවෙන් රථ පෙළපාලි ආරම්භ වුණා. මේ නිසා මේ සියලු ප්‍රධාන මාර්ගවල බරපතල රථවාහන තදබදයක්ද ඇති වුණා. ජනාධිපති ලේකම් කාර්යාලයේ වෙත පැමිණි මෙම දැවැන්ත ගුරු උද්ඝෝෂණය නතර වූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙක් ළඟයි. ජනාධිපති ලේකම්තුමා දැන් මුදල් අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, ජනාධිපති ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන්, පොල් ජේකම්තුමා හොනේ විදිහට ප්‍රධානත්වයෙන් අතිරේක ලේකම්වරයෙක්ව කවුරු දානව කමිටුවේ සභාපති කළා. ඒ කමිටුව බලනවා මුදල් අමාත්‍යාංශයයි, අධ්‍යාපන අමාත්‍යාංශයයි, වැටුප් කොමිෂන් සභාව. ඊට අමතරව මුදල් අමාත්‍යාංශයේ නියෝජිතව දෙන්නේ මේගොල්ලොත් එක්ක සති දෙකක් ඇතුළත මේ අමාත්‍ය මණ්ඩල සියල්ලගෙම තියෙන කරුණු සාකච්ඡා කරලා බලලා සාධනීය උත්තරයක් දෙන්න අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් හදලා. ලබන සතියේ අපිට අනිවාර්ය මිසදුමක් ඕනේ. එහෙම නැති වුණොත් අපි අනිවාර්ය ක්‍රියාමාර්ගයට යනවායි කියන පණිවිඩය දෙන්නයි අපි ආවේ. ආණ්ඩුවට රැවුලයි කැඳයි දෙකම බේරගන්න බෑ. දැන් අපේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න ඕනේ. අනිත් ඔක්කොම පාස් කරගන්න පුළුවන් අපේ ප්‍රශ්න විසඳන්න විතරක් අය වෙනකන් ඉන්න ඕන. අපි ඒකට සූදානම් නැහැ. චක්කඩ ලේඛනය නිකුත් කරලා ගැසට් කරලා ඒක ක්‍රියාවට නංවන තුරු කිසිම ගුරුවරයෙක් විදුහල්පතිවරයෙක් පාසල් වලට යන්නේ නැහැ. එක අපිට එක මෙරි මෙරි වැටුණත් වැඩ තහනම් කරන හොරලිපි ගැහුවත් මේ සියල්ලටම යට නොවී අරගල කරනවා අපි. නිරෝධායන නීති කඩකිරීම සහ අයුතු ජනරාශි යන චෝදනා යටතේ මෙම උද්ඝෝෂණයේ නිරත වූ පිරිස් පිළිබඳ පොලිස් පරීක්ෂණ පැවැත්වෙන බව වාර්තා වනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.